ඔයාලා කඩේම් ලකුණු බලන්න ගියාට පස්සේ ඔයාලට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්වුවා නම් බය වෙන්න එපා නංගි මල්ලි. ඒ කියන්නේ ඔයාලට කැම්පස් එකක් සහ කෝස් එකක් සිලෙක්ට් වෙලා කියන එක. හැබැයි මේ සිලෙක්ට් වෙලා තියෙන එක ඔයාලට ඕපන් කරලා නැහැ. අර ඔයාලට මම කලින් කිව්වා මේවා පෙන්ඩින් තියලා තියෙනවා කියලා ඔයාලගේ අඩුපාඩු නිසා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්වන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා නංගි මල්ලි. එතකොට ඒ දෙකම මොනවද කියලා බලමු. ඒවට කරන්න පුළුවන් මොනවද කියන එකක් මම මෙතෙන්දි කතා කරනවා. මේකේ පළවෙනි හේතුව තමයි ඔයාලට මේ විදිහට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්වන්නේ ඔයාලගේ ડોකියුමන්ට්ස් වල මොන හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම්. ඒ කියන්නේ ඔයා ඔන්ලයින් ඇප්ලයි කළා ඔයාලා printed document එක UGC එකට යවුවානේ. එතකොට UGC එකට මේ printed document එක ගිහිල්ලා නැත්තම් එහෙම නැත්තම් ඔයා මොන හරි document එක අඩුපාඩුවක් කරලා තියෙනවා නම් ඔයා අස්සම් කරලා නැත්තම් එහෙම නැත්තම් වෙනත් මොන හරි document එක ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර වෙලාවට ඔයාලගේ ඉස්කෝල අතර දිනවල මොන හරි ගැටලුවක් තිබ්බත් මේ වගේ දේවල් වෙනවා. නමේ වෙනසක් තිබ්බත් මේ වගේ දේවල් වෙනවා. එතකොට ඒ විදිහ කෙනෙක් නම් නංගි මල්ලි ඔයාලට අර මම කලින් වීඩියෝස් වල කතා කරා වගේ මේ විශ්වවිද්‍යාලය සහ කෝස් එක ඔයාලට ඕපන් කරලා නැහැ. එතකොට UGC එකට මෙන්න මේ ඔයාගේ ડોකියුමන්ට්ස් එහෙම නැත්නම් ඔයාගේ දේවල් වෙරිෆයි කරගන්න බැරි වෙච්ච නිසා තමයි මේ විදිහට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්වන්නේ. එතකොට මේ වෙද්දි UGC එකෙන් ඔයාලට ඒ සම්බන්ධව ලෙටර් එකක් එවපු කෙනෙක් නම් ඔයාලා අදාළ විදිහට ડોකියුමන්ට්ස් යවලා තිනේ UGC එකට. ඒත් මේ විදිහට පෙන්වන්නේ නංගි මල්ලි ඒ ડોකියුමන්ට්ස් UGC එක සාමාන්‍යයෙන් වෙරිෆයි කරන්න ටික දවසක් යනවා. ඔයාලා යවුව ගමන්ම ඒ දේවල් UGC එකෙන් බලන්නේ නැහැ ටික කාලයක් ඒවට ගන්නවා. මොකද ඔයාලා රෙජිස්ටර් පොස්ට් යවනකොට ඒවත් පරක් වෙනවා. එහෙම එහෙම ප්‍රශ්න ගොඩක් එනවා. එතකොට ඒ දේවල් හද හද හිටියොත් UGC එකට ඉක්මනින් කට් ඔෆ් දාන්න බැරි නිසා තමයි ඒ ඔක්කොම පෙන්ඩින් තියලා ඔයාලට ඒ ડોකියුමන්ට්ස් ටික වෙරිෆයි කරගන්න නැත්නම් වෙරිෆයි කරලා දෙනකන් ඔයාලගේ කෝස් එක සහ කැම්පස් එක පෙන්වන්නේ නැත්තේ. හරි හරි. එතකොට නංගි මල්ලි මේකෙදි කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා UGC එකෙන් ලෙටර් එකක් එවපු කෙනෙක් නම් ඔයා ඒ ලෙටර් එකේ තිබිච්ච විදිහට ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික UGC එකට ගිහින් බාර දුන්නා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයාලා ඒක වෙරිෆයි කරලා අනිවාර්යයෙන්ම ඔයාට කැම්පස් එක සහ කෝස් එක ටික කාලෙකින් දෙනවා නංගි මල්ලි. හැබැයි ඔයාලට එතනින් පෙන්නනවා නම්බර්ස් කීපයක්. ඒ නම්බර්ස් වල කතා කරලා ඔයාලා බලන්න ඔයාලගේ ડોකියුමන්ට් එක ඒ විදිහට ඇවිල්ලාද තියෙන්නේ මොකද්ද තත්ත්වය කියන එක ගැන. එතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා සිලෙක්ට් වෙච්ච කෝස් එක සහ කැම්පස් එක. හරි. එතකොට ડોකියුමන්ට්ස් යවලත් මේ විදිහේ ප්‍රශ්නයක් එපා නංගි මල්ලි. මොකද කට් ඔෆ් මාක්ස් දාන්න ඉක්මනින් දාන්න ඕන නිසා තමයි ඒ විදිහට පෙන්ඩින් තියලා ඒ දිගේ හැමීට හරි ගස්සන්න කියලා මේ විදිහේ ඔයාලට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්නන. එතකොට අනිත් එක තමයි ඔයාලට මේ විදිහේ ලෙටර් එකක් මුකුත් දෙන්නේ නැතුව ඔයාලට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්නනවා නම් ඔයාලා අනිවාර්යෙන් මේ නම්බර්ස් වල කතා කරලා බලන්න නංගි මල්ලි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සමහර විට ඔයාලට UGC එකෙන් ලියුමක් එවලත් ඒක ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් වෙනත් මොන හරි යන්න වෙරිෆයි කරගන්න බැරි දෙයක් නිසා ඔයාලට පෙන්ඩින් තියලා තියෙනවා. එතකොට මේ වගේ දෙයකදී බය වෙන්න එපා. සාමාන්‍යයෙන් ටික කාලයක් ඇතුළත UGC එකෙන් ඉක්මනින් මේවා වෙරිෆයි කරලා ඔයාලගේ කැම්පස් එක සහ කෝස් එක අදලා දෙනවා. එතකොට මෙතනදී වෙන එක ආවාසියක් තමයි ඔයාලට පොඩ්ඩක් රෙජිස්ට්‍රේෂන් පරක්කු වීමක් වෙයි සමහර අයට. හරි. ඒකට ඔන්නෝග තමයි ඔයාලට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්වන්න පුළුවන් පළවෙනි හේතුව. මෙන්න මේ විදිහට ප්ලීස් කෝල් ද UGC කියලා පෙන්වන්න පුළුවන් දෙවනි හේතුව තමයි නංගි මල්ලි ඔයාලගේ පොදු පරීක්ෂණයේ ලකුණු සම්බන්ධව තියෙන ගැටලුවක් නිසා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඔයාලා කැම්පස් සිලෙක්ට් වුණත් ඔයාලට කැම්පස් යන්න බෑ පොදු පරීක්ෂණයේ ලකුණු 30 හෝ 30ට වඩා වැඩියෙන් නැත්තම්. එතකොට මෙතෙන්දි UGC එකෙන් ඔයාගේ සම්පූර්ණ කැම්පස් එක සහ කෝස් එක සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ මම කැම්පස් අයදුම් කරන කාලෙදිත් කිව්වා. හැබැයි නංගි මල්ලි ඔයාලා මොන අවුරුද්දක හෝ එහෙම නැත්නම් ඔයාලට වලංගු ෂයි 3ක් තියෙනවනේ. මේ ෂයි 3න් එකකවත් ඔයාලට 30ක් හෝ 30ට වඩා වැඩියෙන් පොදු පරීක්ෂණයේ ලකුණු නැත්තම් UGC එක ඔයාගේ කෝස් එක සහ කැම්පස් එක එහෙමම තියලා තියෙනවා. තියලා ඊට පස්සේ ඔයාලා ඒ ලකුණු ටික හදලා දෙනකන් ඉන්නවා. කියනවා ඔයාලා 2024 උසස් පෙළ ලියලා ඒ ලකුණු ටික සම්පූර්ණ කරලා දුන්නට පස්සේ UGC එකෙන් ඔයාගේ කැම්පස් එක සහ කෝස් එක ඕපන් කරලා දෙනවා. එතකොට මෙතෙන්දි වෙන්න පුළුවන් එක දෙයක් තමයි ඔයාලා මේ අධ්‍යයන වර්ෂයේ කැම්පස් වලට ගන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ කියන්නේ 2023-24 අධ්‍යයන වර්ෂයට ගන්නේ නැහැ. ඔයාලා 2024-25 කියන අධ්‍යයන වර්ෂයට තමයි බඳවා ගැනීම කරන්නේ. හැබැයි ඒ වෙද්දි ඒ කෝසස්
පටන්ගෙන නැති වුණොත් ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මේ 2023 24 කියන අධ්‍යයන වර්ෂයේම යන්න පුළුවන්. ඒක මම ඒ වේදිනාගේ මල්ලි කියන්නම්. එතකොට නංගි මල්ලි ඔයාලා 2024 LL වලින් පොදු පරීක්ෂණේ දාලා ඒ ලකුණු 30 සම්පූර්ණ කරාට පස්සේ ඒකේ රිසල්ට් ෂීට් එකයි ඔයාට UGC එකෙන් එවනවා මේ සම්බන්ධව ලියුමක්. ටික කාලෙකින් එවනවා ඒ ලියුමයි ඔයා ලියපු ලියුමයි UGC එකට බාර දුන්නට පස්සේ ඉතාලි ඉක්මනින් UGC එකෙන් එක රිකවරි කරලා දෙනවා. හරි. එතකොට නංගි මල්ලි ඔයාලා A level කරපු එක අවුරුද්දක ඔව් 30 හෝ 30ට වඩා ලකුණු නැත්තම් ඔය දේ තමයි වෙන්නේ. හැබැයි ඔයාලා මෙන්න මෙහෙම දෙයක් වෙලා ඇති සමහර අයට. ඒ කියන්නේ ඔයාලා 2023 උසස් පෙළින් ඔයාලගේ පොදු පරීක්ෂණේ ලකුණු දෙන්නේ නැහැ. ඔයා කලින් අවුරුද්දක පොදු පරීක්ෂණේ ලකුණු වලින් තමයි කැම්පස් යන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ අපි හිතමු 2022 හෝ 2021 පොදු පරීක්ෂණේ ලකුණු වලින්. එහෙම ඔයාලා ඒ අදාළ ලකුණු තිබිලත් ඔයාලට මේ විදිහට ප්ලීස් කෝල් UGC කියලා පෙන්නනවනම්. ඒ කියන්නේ මේ අවුරුද්දේ නැතුව කලින් අවුරුද්දක පොදු පරීක්ෂණේ ලකුණු සම්පූර්ණ කරලා තිබිලත් ඔයාලට කෝස් එක සහ කැම්පස් එක පෙන්වන්න නැත්නම් නංගි මල්ලි ඔයාගේ පොදු පරීක්ෂණේ ලකුණු හරියට සිස්ටම් එකට ඇඩ් වෙලා නැහැ. හරි. එතකොට ඒ වගේ දේවල් වලට මම ඒ කාලේ කිව්වා ඔයාලට ලෙටර් එක සහ රිසර්ච් ෂීට් එක ඇටච් කරන්න කියලා මේ ප්‍රශ්නේ පුළුවන් තරම් මගේ අරගන්න. හරි. එතකොට මේ දේවල් අහපු එක නම් මේ ප්‍රශ්නේ වෙලා නැතුව ඇති. හැබැයි එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඔයාලා ඉතාම ඉක්මනින් UGC එක සම්බන්ධ කරගෙන ඒ අදාළ රිසර්ච් ෂීට් UGC එකට ලැබෙන්න සලස්වන්න. එතකොට යාළ ඉක්මනින්ම ඔයාලගේ කෝස් එක සහ කැම්පස් එක ඕපන් කරලා දෙනවා. නැත්නම් ආඩේකට යන්න ඉඩ හදලා දෙනවා. හැබැයි ඔයාට එක අවුරුද්දකවත් පොදු පරීක්ෂණේ ලකුණු 30 හෝ 30ට වඩා වැඩියෙන් නැත්නම් ඔයාලට නම් නිමල්ලේ ඒ ලකුණු ටික දෙනකන් නැත්නම් ඔයාලේ ලකුණු ටික හදලා දෙනකන් UGC එකෙන් ඉන්නවා අවුරුද්දක කාලය. ඔයාලට පුළුවන් ඒක හදලා දෙලා මේව කරගන්න. හරි. ඔන්න ඕක තමයි ප්ලීස් කෝල් ද UGC කියන එකේදී වෙන්නේ. එතකොට ඔයා සිලෙක්ට් වෙච්ච කෝස් එක සහ කැම්පස් එක බලා ගන්න පුළුවන්. UGC එකේ ඔය කියන නම්බර්ස් වලින් එකකට වාට් කෝල් එකක් දීලා ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක කිව්වට පස්සේ එයාලා කියනවා ඔයා සිලෙක්ට් වෙච්ච කෝස් එක සහ කැම්පස් එක සමහර අයගේ අප්ඩේට් කරලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට ඒ කෝස් එක සහ කැම්පස් එක ඒ වෙලාවම කියන එක නැති වෙයි. එහෙම වුණත් ඔයාලා එක කාලෙකින් නැවත UGC එකට කතා කරලා පුළුවන් දැනගන්න මොකද්ද කෝස් එක සහ කැම්පස් එක කියන්නේ. හරි. ඔන්න ඔය විදිහ දෙයක් තමයි ප්ලීස් කෝල් ද UGC කියන එකත් එක තියෙන්නේ. මේකෙදි ඔයාලා බය වෙන්නවත් එහෙම නැත්නම් කලබල වෙන්නවත් එපා නංගි මල්ලි. තියෙන අවාසි ටිකක් මම කතා කරා. එතකොට ડોකියුමන්ට්ස් වල ප්‍රශ්නයක් තිබිච්ච කෙනෙක් නම් ඉක්මනින් UGC එකෙන් ඒවා වෙරිෆයි කරලා දෙයි. මේක රෙජිස්ට්‍රේෂන් එකේදී තමයි පොඩි කාලයක් යන්නේ. ඒක නම් මම අනිවාර්යයෙන්ම දැක්මත් කරන්නම්. එතකොට නංගි මල්ලි ඔයාලා Telegram අපේ group එකත් එක්ක සහ channel එකත් එක්ක සම්බන්ධ වෙලා තියාගන්න. මොකද මේවල් තියෙන update වලදී මම ගොඩාක් වෙලාට දාන්නේ Telegram වලට. හරි. මට ඒකට ඒවට අවශ්‍ය letters ටික, ඒවට අවශ්‍ය email address මේ හැම දෙයක්ම මම Telegram දාන එක තමයි. ඒසිම මොකද videos කරගෙන ඉන්න වෙලාවක් නැති නිසා අනිවාර්යයෙන්ම මේ ටික කාලේ Telegram එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා. මේ දෙකේම links නම් ඉමලි මම description එකේ දාලා දෙනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙලා තියාගන්න. මේ videos ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් තරම් share කරන්න. මොකද නැත්නම් යාළා ගොඩාක් කලබල වෙලා ගොඩක් ස්ට්‍රෙස් වෙන්න යනවා. හරි. ඔයාලගේ අදහසත් නම් නිමල්ලි අනිවාර්යයෙන්ම පහලින් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහට ඔයාලට ඕන කරන හැම විස්තරයක්ම දාන්න පිළිවෙලට මම දානවා නම් නිමල්ලි. එහෙනම් ස්තුතියි.